වාක්‍ය රීති හතරක් හැදෑරීමෙන් පස්සේ අපි අද ඉගෙන ගන්නෙ පස්වෙනි වාක්‍ය රීතිය. මේ පස්වෙනි වාක්‍ය රීතියත් හතරවෙනි වාක්‍ය රීතියත් එක්ක ටිකක් සමීපව යන වාක්‍ය රීතියක්. මතකනම් ඔබට හතරවෙනි වාක්‍ය රීතියේදී අපි හැදෑරුවේ අප්‍රාණමාචි උක්ත පදයකට ප්‍රාණමාචි ඕහු ප්‍රත්‍ය දුනාම ආඛ්‍යතේ බහුවචන වෙනවයි කියලා. ඊට සමානම යන වාක්‍ය රීතියක් තමයි අපි අද ඉගෙන ගන්නෙ. මේකෙදි වෙනස තමයි අප්‍රාණමාචි යුක්ත පදයකට ප්‍රාණමාචි ඕහු ප්‍රත්‍ය දුනාම බහුවචන වෙනවා වගේම ප්‍රාණමාචි ඒකවචන පදයකටත් ඕහු ප්‍රත්‍ය දීම හරහා ආඛ්‍යතේ බහුවචනයට පෙරලන්න පුළුවන් කියලා කතා කරන එක. එහෙනම් වාක්‍ය රීතිය වෙන්නේ අද ප්‍රාණවාචි ඒකවචන පදයක් උක්ත වුණාම ඒත් එක්ක ඕහු ප්‍රත්‍ය දෙනවා නම් අනිවාර්යයෙන්ම ආඛ්‍යතය බහුවචනයෙන් වෙනවයි කියන කාරණාව තමයි අද අපි මේ වාක්‍ය රීතිය දිගන ගන්න. අපි උදාහරණ කීපයක් ඇසුරින් මේක පැහැදිලි කරගත්තොත් අපි දන්නවා මේ බුදුහු සත්වයන් සසරින් එතෙර කළහ කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ වාක්‍ය රීතියට අනුව නම් බුදුහු කිව්වහම බුදුන් වහන්සේ කියන කෙනා බුදුන් කියන කෙනා එතකොට බුදුන් කියන පුද්ගල චරිතයක් එතකොට එකයි ප්‍රකාශ වෙන්නේ ඒක වචන පදයක් ප්‍රාණවාචී. නමුත් අපි ඒකට හූ කියන ප්‍රත්‍ය දැම්මහම බුදුහු කිව්වහම සත්වයන් සසරින් එතෙර කළහ කියලා අපිට බහුවචන ආඛ්‍යාතයකට යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් හූ ප්‍රත්‍ය දුනහම ප්‍රාණවාචී ඒක වචන පදයකට ඒක ආඛ්‍යාතේ තියන්නේ අපි බහුවචන ආඛ්‍යාතයක් හැටියට. ඒ වගේම තව එකක් ගත්තොත් සුජාතාව කිරිපුඩු දන් දුන්නීය කියලා අපිට කියන්න පුළුවන්. සුජාතාව කිව්වහම එක්කෙනෙක්නේ. හැබැයි මම මේක වෙනස් කරනවා ඕ ප්‍රත්‍ය දාලා සුජාතාවෝ කිරිපිඩු දන් දුන්හ කියන්න වෙනවා අපිට. එතකොට සුජාතාවෝ කිව්වහම ප්‍රාණවාචී ඒකවචන පදයක් වුණත් ඕ ප්‍රත්‍ය දීමෙන් බහුවචන භාවයට පත් වෙනවා. එහෙනම් කිරිපිඩු දන් දුන්හ කියලා අපිට අවසාන ආඛ්‍යාතයේ තියන්න සිද්ධ වෙනවා බහුවචන රූපයකට අනුව. නාහිමි වෙහෙරේ වැඩ සිටි අපිට එහෙම කිව්වගේ නාහිමි වෙහෙරේ වැඩ සිටි. හැබැයි නාහිමි එක්කෙනෙකුණාට වැඩ සිටී කියලා කිව්වට නාහිමි කියන පදයට මං ඕ ප්‍රත්‍ය එකතු කරොත් නාහිමියෝ වෙහෙරේ වැඩ සිටිති වෙනවා. ඕ ප්‍රත්‍ය ආවොත් අනිවාර්යයෙන්ම වැඩ සිටිති කියලා බහුවචන ආඛ්‍යාතයකට එක පෙරලන්න සිද්ධ වෙනවා. එහෙමනම් මතක තියාගන්න යම් අවස්ථාවක ප්‍රාණවාචී ඒකවචන පදයකට ඕහු ප්‍රත්‍ය දුනොත් අනිවාර්යයෙන්ම ආඛ්‍යාතය අපි තියන්නේ බහුවචන ආඛ්‍යාතයක් හැටියට. අපි ඒ ඇසුරෙන් අභ්‍යාස කීපයක් බලමු. බුදුහු ආලවකයන් දමනය කළේය. බුදුහු ආලවකයන් දමනය කළේය. දැන් අපි දන්නවා මේකේ බුදුහු කියලා දිනා හූ ප්‍රත්‍ය දාලා ප්‍රාණවාචී ඒකවචන පදයක් වුණත් හූ ප්‍රත්‍ය දැම්මහම බහුවචන ස්වරූපයට පත් වෙනවා. එතකොට අපිට දමනය කළේය ඒ ප්‍රත්‍යෙන් අවසන් වෙන්නේ අපි දන්නවා ඒකවචන පදවල ආඛ්‍යාත. එතකොට කළේය කියන්න බැහැ අපිට. එහෙමනම් බුදුහු ආලවකයන් දමනය කළෝය කියන්න ඕන. මොකද ඔය ප්‍රත්‍යෙන් තමයි අවසන් වෙන්නේ බහුවචන ආඛ්‍යාත. එහෙනම් බුදුහු ආලවකයන් දමනය කළෝය එක තමයි නිවැරදි වෙන්න ඕන. දේවදත්තයෝ ගල් පෙරළුවේය. අපි දන්නවා දේවදත්තයෝ කිව්වහමත් ඕ ප්‍රත්‍ය කියවෙනවා බහුවචන අර්ථයක් ගන්නෙනවා. එතකොට අපිට ගල් පෙරළුවේය කියලා කියන්න බෑ. පෙරළුවේය ඒ ප්‍රත්‍යෙන් අවසන් වෙන්නේ ඒකවචන පදයක්. ඒකවචන ආඛ්‍යාතයක්. ඒ නිසා අපිට ඒක ඕය ප්‍රත්‍යයට පත් කරන්න සිද්ධ වෙනවා. දේවදත්තයෝ ගල් පෙරළුවෝය. ගල් පෙරළුවෝයි කියලා තමයි අපි ඒක බහුවචන ස්වරූපයට පත් කරන්නේ. දේවතාවෝ රැසට අරක් ගත්තේය කියලා આવුත් එහෙම අපිට. දේවතාවෝ රැසට අරක් ගත්තේය කිව්වහම දේවතාවෝ කිව්වහම ඕ ප්‍රත්‍යයෙන් එන්නේ. එහෙමනම් අපි ඒකට අරක් ගත්තේය කියන්න බෑ. අරක් ගත්හ එහෙම නැත්නම් අරක් ගත්තෝය කියලා කියන්න පුළුවන්. දේවතාවෝ රැසට අරක් ගත්හ. දේවතාවෝ රැසට අරක් ගත්තෝය අපිට ඒ විදිහට වාක්‍ය අවසන් කරන්න පුළුවන්. අනේ පිළු සිටුහු දහම සිත්ති දරුවේය. දරුවේය කියන්න බෑ. සිටුහු කිව්වහම හූ ප්‍රත්‍යක් ආවොත් ඒත් ප්‍රාණවාචී ඒකවචන පදයක් නම් බහුවචන ස්වරූපයට පත් වෙනවා. ඒ නිසා අනේ පිළු සිටුහු දහම සිත්ති දරුවෝය කියලා අපිට අවසන් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දරුහ කියන්නත් පුළුවන්කම තියෙනවා. අපි තව එකක් බැලුවොත් ධර්මසේන හිමියෝ දඹදෙන යුගයේ විසුවේය කියලා අපිට දුන්නොත් අපි දන්නවා ධර්මසේන හිමියෝ කිව්වහම ඕ ප්‍රත්‍යයෙන් අවසන් වෙන්නේ. එතකොට ධර්මසේන හිමියෝ කියන්නේ ඒකවචන පදයක් උනත් ඕ ප්‍රත්‍යය දෙන නිසා බහුවචන ස්වරූපයට පත් වෙනවා. ඒ නිසා ධර්මසේන හිමියෝ දඹදෙන යුගයේ විසුවේය කියලා ඒකවචන ආඛ්‍යාතයක් තියන්න බෑ. අපිට විසූහ කියන්න පුළුවන්. එහෙම නැත්නම් විසුවෝය කියන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න හැම වෙලාවෙදිම ප්‍රාණවාචී ඒකවචන පදයක් උක්ත වුණොත් එහෙම ආඛ්‍යාතය තියන්නේ ඕහු ප්‍රත්‍යත් එක්ක නම් ඒක වචන පදේ දෙන්නේ අනිවාර්යෙන් බහුවචන ආඛ්‍යාතයකින් අවසන් වීතු වෙනවා. එමනම් ඒ වාක්‍ය රීතිය හොඳින් හදාරන්න හදාරලා අභ්‍යාස කරන්න ඔබට පුළුවන්කම තියෙනවා ඉහළ ප්‍රතිඵලයකට යන්න.